අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකන් ගවර්මන්ට් එකෙන් දාපු මේ ගැසට් එක තියෙන්නේ. මේ ගැසට් එක 2022 වල ජූලයි වල දාලා තියෙන්නේ. මේකෙම මෙයාට ඇටච් කරලා තියෙනවා ෆොරින් පෝස්ටේජ් රේට්ස් කියලා. ඉෆෙක්ට් ෆ්‍රොම් 2022 ඔගස්ට් 1 කියලා. එතකොට මේ PDF එක තියෙනවා කැටගරීස් H වලට යනකම් කැපිටල් A to කැපිටල් H වලට යනකම් මම මේ විදිහට මේ බුක් මාක් දාගෙන තියාගත්තා. ඉතින් ඔයාලා USA වලට ග්‍රෑම් C එක පැකේජ් එකක් යවනවා නම් එහෙම ඒක මේ බුක් මාක්ස් වලින් ඉස්ලාම කියනවනේ මේ PDF එක මම ඔයාලට Google Drive එකට අප්ලෝඩ් කරලා ඒකේ ලින්ක් එක යට ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට මේක ප්‍රිපෙයාර් කරන්න පුළුවන්. මේ බුක් මාක්ස් වලින් එතකොට අපි යන්න ඕනේ ෆොරින් යාමේ රේට්ස් කියන එකට. අපි පැකේජ් එකක් යවද්දී ඒකේ මේ සයිට් එකේ රෝස් වල තියෙන්නේ 1 to 5 6 දක්වා අපිට අදාළ වෙන්නේ ලෙටර්ස් කියන එකයි මේ යූ පැකට් කියන එකයි. ලෙටර්ස් කියන්නේ මම හිතන්නේ කිසිම අපේ ඩිරෙක්ටරි එක කෙනෙක් මේ ලෙටර්ස් හා සමාන දේවල් යවනවා කියලා. ඉතින් දයාලා යවන පැකේජ් අයිති වෙන්නේ මේ යූ පැකට්ස් කියන එකට. කලින් ඉඳන් ඩිරෙක්ට් ෂිප් කරපු කෙනෙක් නම් දන්නවා ස්මෝල් පැකට් කියලා තමයි මේක හැඳින්වෙන්නේ. දැන් ඒක දාලා තියෙනවා සීමේල් කියන එකට. ඒ කියන්නේ මෙතන සීමේල් කියලා එකක් තියෙනවා. මෙතන සී පාර්සල් කියලා එකක් තියෙනවා. ඒකට තමයි දාලා තියෙන්නේ. දැන් ඒ ස්මෝල් පැකට් කියන එක ෆොරින් මේල් වලදී මෙන්න මේ යූ පැකට් වලින් රිප්ලේස් වෙලා මෙන්න යූ පැකට් කියන විදිහට තමයි ඔක සම්පූර්ණයෙන් කතාව යන්නේ. හරිද? ඒක මේ යූ පැකට් කියන එක පටන් ගන්නෙ ෆස්ට් 50 ග්‍රෑම් වලට. සහ මේ කොලම්ස් ගත්තොත් එහෙම කැපිටල් A to කැපිටල් H දක්වා කොලම්ස් 8ක් තියෙනවා. මේ 8 වෙන්නේ ශ්‍රී ලංකා පෝස්ට් වලින් චෙක් කරන කන්ට්‍රීස් ඔක්කොම මෙයාලා කැටගරිස් 8කට බෙදලා තියෙනවා. එතකොට ඒක තමයි මේ කැපිටල් A to කැපිටල් H කියලා දාලා තියෙන්නේ. මෙතනින් මෙතන කැපිටල් A ඉඳන් කැපිටල් H දක්වා යද්දී ග්‍රැජුවලි මේ ෆස්ට් 50 ග්‍රෑම් වලට යන ප්‍රයිස් එක වැඩි කරලා තියෙනවා. අපි දැන් ෂිෆ්ට් කරන්නේ USA වලටනේ. USA වලට තියෙන්නේ මම මෙතන කලින් බලාගත්ත USA තියෙන්නේ මොන කැටගරි එකේද කියලා. මේ තියෙන්නේ කැපිටල් H කැටගරි එකේ. මෙන්න මෙතන තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ කැපිටල් H කොලම් එකට අදාළ අපේ ග්‍රෑම් C එකට අදාළ ප්‍රයිස් එක බලන්න ඕනේ. එතකොට මම මෙතන මෙහෙම මම නෝට් පෑඩ් එකත් ඕපන් කරගත්තා. මම ඒකේ දාලා තියන්නම් ෆස්ට් 50 ග්‍රෑම් වලට අපේ යන ගාන 480යි. ඊට පස්සේ දැන් මෙතන ග්‍රෑම් 100ක පැකේජ් යන. එතකොට එවරි ඇඩිෂනල් ද ෆස්ට් 50 ග්‍රෑම් වලට 480 වුණාට එවරි ඇඩිෂනල් ග්‍රෑම් ඒ කියන්නේ තව එකතු වෙන හැම ග්‍රෑම් 50කටම මේගොල්ලෝ 420ක් චාර්ජ් කරනවා. එතකොට තව ග්‍රෑම් 50ක් එකතු වෙනවා ග්‍රෑම් 100 දෙන. එතකොට තව 420ක් මෙතෙන්ට ඇඩ් වෙන්න ඕනේ. 420ක් ඇඩ් වෙන්න ඕනේ. එතකොට අනිත් එක මම කියන්න ඕනේ හිතන්න එක්කෙනෙක්ගේ පැකේජ් එකේ වේට් එක ග්‍රෑම් 120ක් වගේ කියලා. එතකොට මෙයාට චාර්ජ් වෙනවා ග්‍රෑම් 150කට අදාළ ප්‍රයිස් එක. එතකොට ෆස්ට් 50 ග්‍රෑම් එකයි. එතකොට අර 120න් අර ඊළඟ 50 සෙට් වෙන තැන කොතනද කියලා බලන්න. ඒ කියන්නේ ඊළඟට සෙට් වෙන 150 නිසා 150කට අදාළ තමයි කැල්කියුලේට් වෙන්නේ. ඔයාලා හිතන්න එපා ග්‍රෑම් 100කට කැල්කියුලේට් කළා ඊට පස්සේ තව ග්‍රෑම් 20කට විතරයි කැල්කියුලේට් කරන්න කියලා. නෑ, එහෙම නෑ. අර අන්තිමට සෙට් වෙන ග්‍රෑම් 50කට එක්සැම්පල් එකක් තව ගමු ග්‍රෑම් 180ක පැකේජ් එකක් කරලා. එතකොට ඔයාලා ග්‍රෑම් 200කට අදාළව තමයි කැල්කියුලේට් කරන්නේ. හරි, මේ තියෙන්නේ ග්‍රෑම් 100කට අදාළව යන ප්‍රයිස් එක සහ මේ තියෙන්නේ මේ දෙට ටෝටල් එක සමාන වෙනවනේ කීයද? 500යි 900ක් වෙනවා. හරිද? 900ක් වෙනවා. මේ ප්‍රයිස් එක වෙන්නේ අපි පෝස්ට් එක ඒ පැකේජ් එක රෙජිස්ටර් කරලා රෙජිස්ටර් කරන්නේ නැතුව ඒ කියන්නේ අන්රෙජිස්ටර්ඩ් යවනවා නම් එහෙම තමයි මේ ප්‍රයිස් එක වෙන්නේ. අන්රෙජිස්ටර්ඩ් කියලා මම දානවා.
අන්රජිස්ටර්ඩ් එවනවා නම් තමයි මේ ප්‍රයිස් එක වෙන්නේ. අපි හිතමු ඒ කියන්නේ ඔයාලට මේකෙදි ට්‍රැකින් නම්බර් එකක් හම්බෙන්නේ නැහැ. eBay එකට අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ට්‍රැකබල් නැහැ. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැනට හම්බෙන්නේ කිය අන්රජිස්ටර්ඩ් ඒවත් අන්රජිස්ටර්ඩ් සහ රෙජිස්ටර්ඩ් ඒවා අතර මම එකට ඉස්සරහට වීඩියෝ කරන් එන්නම්. සහ මෙතනදී අන්රජිස්ටර්ඩ් ඒවල රුපියල් 900 තමයි චාර්ජ් වෙන්නේ. අපි බලමු රෙජිස්ටර් කරනවා නම් කොහොමද ප්‍රොසීඩියර් එක කියලා. රෙජිස්ටර්ඩ් කියලා ඔන්න දාන්න. රෙජිස්ටර් කියන්නේ එතකොට අපිට ට්‍රැකින් නම්බර් එකක් හම්බ වෙනවා. අපිට ඒක ගිහිල්ලා eBay එකේ අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඒක ට්‍රැක් වෙනවා. අන්රෙජිස්ටර්ඩ් වල එහෙම ට්‍රැකින් නම්බර් එකක් හම්බෙන්නේ නැහැ. එතකොට මේක ඇඩිෂනල් සර්විස් යන්නේ. එතකොට මේකේ මේකට වඩා අනිවාර්යෙන් චාර්ජ් එකක් යනවා. අපි බලමු යන චාර්ජ් එක. ඒක තියෙන්නේ මේ ස්පෙෂල් සර්විසස් යටතේ. හරිද? මෙතන තියෙනවා ස්පෙෂල් සර්විස් වල රෙජිස්ට්‍රේෂන් ෆී කියලා. ඒ කියන්නේ පැකේජ් එක රෙජිස්ටර් කරන්න මෙයාලා ගන්න ෆී එක. ඒක තියෙනවා එක පැකේජ් එකකට වේට් එක කීය වුණත් ග්‍රෑම් 870යි කියලා කියනවා. මෙතන මම හයිලයිට් කරා. අපි ඒක එතකොට මේ ගානට ඇඩ් වෙන්න ඕනේ. කොපි කරා වේට් එක වෙනසක් නැහැ ඒකමනේ. ඇඩිෂනලි ඇඩ් වෙන්න ඕන කීයද? 870ක් එක පැකේජ් එකකට. එතකොට මේ ගානත් ඇඩ් වුණාට පස්සේ එන ගාන තමයි. ඒ කියන්නේ 900ට 870ක් ඇඩ් වුණාට පස්සේ 1770ක් වෙනවා. මේක රෙජිස්ටර් කරාට පස්සේ මේකෙන් ඉන ට්‍රැකින් නම්බර් එක ඔයාලට ගිහිල්ලා eBay එකේ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක ඇක්සෙප්ට් කරනවා. ඊට අදාළ කැරියර් එක ශ්‍රී ලංකා පෝස්ට් දාලා. මෙහෙම තමයි ශ්‍රී ලංකා පෝස්ට් වලින් USA වලට යන පැකේජ් එකට යන මේ චාර්ජ් එක. අන්රෙජිස්ටර්ඩ් ඩෙවනෝ නම් එන්න රුපියල් 900යි, රෙජිස්ටර්ඩ් පෝස්ට් ඩෙවනෝ නම් 1770යි. හරි, මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕනේ උනේ USA වලට ශ්‍රී ලංකා පෝස්ට් වලින් යවන පැකේජ් එකක කොහොමද යන චාර්ජස් වෙන්නේ කියලා. Thank you.